දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති දුරේ කටයුතු කිරීම වළක්වාලමින් විශාලතම ව්‍යායාම උපකරණ අලිවිසල බිග් බසා බම්බල පිටිය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ඔහු පොලිස්පති ලෙසපත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් නමයක් විභාගයට ගැනීමට තීන්දු කරමින් එසේම පෙත්සම් විභාගයේ නිමවන තෙක් පොලිස්පති දුරේ සඳහා නිත්‍යානුකූලව සුදුසු පුද්ගලයෙකු පත්කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට නියම කළා. මේ සම්බන්ධයෙන් ජනපති අනුගමනය කළ පියවර හා ජනාධිපතිවරණයට ඇති බලපෑම ගැන පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. අවස්ථාවේ කොතනකවත් නැ මේ රනිල් වික්‍රමසිංහ ඊයේ අනුගමනය කරපු ක්‍රියාපටි පාටි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දෙනවා යම් කිසි පුද්ගලයෙක්ගේ තනතුරක් తాවකාලිකව අත්හිටවන්න නඩුව හල ඉවරන කන්. එතන රනිල් වික්‍රමසිංහ වහාම කැබිනට් මීටින් එකක් ඇඳවලා ඒ කැබිනට් මීටින් එකෙන් අපි දවස් දෙකකින් දැනුම් දෙන්නම් මොකද කරන්නේ කියලා කියනවා. එහෙම පුළුවන් කොහෙද ඒ වගේ නීතියක් තියෙන. ඊට පස්සේ අපේ ලංකාවේ ඉන්න නිකම් මිනිස්සු අධිකරණයකින් තීන්දුවක් දුන්නායින් පස්සේ අපි මේක මම මේක කැබිනට් එකනොත් ඇප්‍රූව් වෙලා ආවයින් පස්සේ තමයි මම මේක පිළිගන්නේ කියලා කියන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මේ මොකද්ද කරන්නේ? දින අරගෙන ජනතාව අතරට මතයක් ගෙනියන්න පොලිස්පති කෙනෙක් නැතුව ඡන්ද තියන්න බෑ කියලා. බයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කරා පොලිස්පති කෙනෙක් අවශ්‍ය නැහැ. කරවිට කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ සම්බන්ධව පත් කරලා තියෙනවා. 2019 පැවැත්වපු ජනාධිපතිවරණය අවස්ථාවේ පොලිස්පතිවරයෙක් හිටියේ නැහැ වෙලාව. පොලිසියට නායකත්වය දුන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලනව හිටිය සීඩී වික්‍රමනාත් මහත්මයා වැඩ බලන පොලිස්පතිවරයා විස මැතිවරණය සාර්ථකව විසකරා. ඉතින් මේ ඊට පස්සේ තිබිච්ච 2020 අගෝස්තු මාසයේ තිබිච්ච මහා මැතිවරණයේ ඒ වෙලාවෙත් පොලිස්පතිවරයෙක් හිටියේ නැහැ මේ රටේ. මේ පොලිසියේ මේ යාන්ත්‍රණය ශක්තිමත්. මැතිවරණයක් කොහොමද වෙන්නේ කියලා කල්ැතු ඒගොල්ලෝ සැලසුම් සහගතව සැලසුම් කරලා තිනවා. ඒ අනුව මේ කටයුතු සිදුවේ. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වර්ණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස්වි නොමැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇතැයි ජනාධිපතිවරයාට සම්බන්ධ රජයේ ආරංචි මාර්ග පවසනවා. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති දුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට හැකියාවක් නොමැති අතර මේ හේතුව නිසා අදාළ නීති ගැටලුව ලිහා ගන්නාතුරු පොලිස්පති දුරය එලෙස තැබෙනු ඇතැයි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. පොලිස්පති දුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. කැබිනට් එකත් ඊ රැස් වෙලා මේ ගැන සාකච්ඡා කරලු දින දෙකක් පරිශීලනය කරන්නට අවශ්‍යයිලු ඒ තීන්දුව తీරන ගැන. ඉතින් ඇත්ත වශයෙන්ම බොහොම පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. ඒ පැහැදිලි තීන්දුව ක්‍රියාත්මක කරන්නට ව්‍යවස්ථාදායකයත් විධායකයත් බැඳිලා තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවට දුන්නේ මීට පෙර 17 වෙනි සංශෝධනයේ ඉඳලා පරිණාමය වීමට පෙර 78 මුල් ව්‍යවස්ථාවේ තිබිච්ච ජනාධිපතිවරයාගේ විධායක බලය. මෙන්න මේ ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටස. කැබිනට් එකේ සාකච්ඡා කරලා තීන්දුව කරන්න බෑ. මේකේ ෂෙඩියුල්ස් වල තියෙනවා ඊළඟට කවුද ඒ විදිහට පත් කරන්න කියලා. එතකොට මෙන්න මේ දෙවෙනි කොටසට තියෙන පොලිස්පති ධුරය තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළේ මේ ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් ඡේදය යට. එතකොට මෙන්න මේ ප්‍රස්තන් ටිකට තමයි තීන්දුවක් දීලා තියෙන්නේ. ඕනම කෙනෙකුට යම් කාලයක් අවශ්‍ය වෙනවා මේක පරිශීලනය කරලා තමන්ගේ මතය කියන්නේ. ඒක කිසි වරදක් නැහැ. හැබැයි දැන් ඒ නියෝගය දුන්නහම පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද? මතමයි ප්‍රශ්නේ තියෙන්නේ. කතානායකතුමා අහම අපි මේ ප්‍රශ්නේ එතුමාට යොමු කරන්න පුළුවන්. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව රැස් වෙලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම මගේ මතය නීතිඥයෙක් හැටියට මේක ව්‍යවස්ථාදායක ස්වභාවට නැවත යොමු විය යුතුයි. එතකොට මේක හිතාමතා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර මේක ඇදගෙන යන්න හැදුවොත් මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට අපහාස කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඒකයි මම කියන්නේ. තමුන්ලා පරිස්සම් වෙන්න හොඳේ. ව්‍යවස්ථාදායක සභාව නිර්මාණය කරේ සභාපතිතුමා විධායකයේ බලතල සීමා කරන්න. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට පුළුවන් එකපාරටම කාගෙන්වත් අහන්න නැතුව මේ ඔය පත්කිරීම කරන්න. මම ඊටාම පැහැදිලිව කියනවා විපක්ෂ නායකතුමාට ආණ්ඩුවත් පාර්ලිමේන්තුවත් කැබිනට් එකත් අධිකරණයේ තීන්දුව වලට ගරු කරනවා කියන එකේ අදහස් වෙන්නේ නැහැ. ව්‍යවස්ථාදායකයට තිබෙන 76 වගන්ති තිබෙන උත්තරීතර භාවය පිළිබඳව අපි කටයුතු කරන්නේ නැහැ කියන එක. ඒක අපි පාර්ලිමේන්තුව පැත්තෙන් බලා ගන්න. මෙතන ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් රජයත් අධිකරණයට අපහසුතාවයකට පත් වෙන විදිහට කටයුතු කරනවායි කියන මතයක් හදන්න උත්සාහයක් කරනවා. අපි පැහැදිලිව කියන්න ඕනි ජනාධිපතිතුමා තමයි 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනලා අධිකරණ ස්වාධීන කරන්න කටයුතු කළේ. ඒ විතරක් නෙමෙයි අපි කැබිනට් මණ්ඩලයත් රජයත් ඒකට ගරු කරනවා. ඒ නිසා එක්තන එහාට කතා කරන්න දෙයක් නැහැ. විපක්ෂයේ හැමදාම මේ පොලිස්පතිවරයා යුක්තිය වැඩසටහන කරනකොට මේකට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තෝෂ වුණේ පාතාලේ අය. ඒ අයට මේ විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලේ. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ උනන්දුව. නැත්නම් අනිත් දෙක ගැන කතා කරන්න එපා. වතුකම් කරුවෝගේ පැඩි ගැන කතා කරන්න එපා. ඒ නිසා වැරදි තැනකට මේ රට ගෙනියන්න එපා කියන කාරණාව මතක් කරමින් මම කියන්නේ.
අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.